Sri Lanka's most powerful news brand. අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට වන අපහසුතාවය සලකා බලා වැඩ වර්ජනය අත්හරින ලෙස ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස අමාත්‍යවරයා වෘත්තීය සමිතිවලින් ඉල්ලා ඇති බවයි. මේ අනුව වැඩ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ ප්‍රවක්න අමාත්‍යාංශ ලේකම්බර අතර විශේෂ සාකච්ඡාවක් අද දහවල් 12ට පැවැත්වෙනවා. ඊ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රේදුරන්ගේ සංගමය වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ දුම්රිය රේදුරු සහයකින් බදවා ගැනීමේ පටිපාටිය රාජ්‍ය පරිපාලන චක්‍රලේඛවලට පරිබාහිරව සිදු කිරීමට රෙහිවයි. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ දුර ගමන් දුම්රිය ගමන් වාර 7ක් පමණ අවලංගු කර ඇති බවයි. කෙටි දුර ගමන් වාර කිහිපයක්ද අවලංගු කළ බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. පාලකමැදිරිය සඳහන් කළේ ඇතැම් දුම්රිය ප්‍රමාද විය හැකි බවයි. මේ වන විට මා රැඳී සිටින්නේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ. දුම්රිය රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන්නට යෙදුන වැඩවර්ජනය නිසා මේ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මගින්ගෙන් හිස්ව තියෙන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මෙහෙයුම් කාර්යාලය පැවසූ ආකාරයට අද උදෑසන සිට දුම්රිය ගමන් වාර හතක් පමණ අවලංගු කිරීමට සිදුව තිබෙනවා. එවැගේම කෙටි ගමන් වාර කිහිපයක්ම ප්‍රමාද වීම සහ අවලංගු වීමත් සිදු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ නිසා අද උදෑසන කාලයේ සිට මගී ජනතාව මහත් අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. වගේම විකල්පයක් විදිහට ප්‍රවාහන බලධාරීන් කටයුතු කරලා තිබෙනවා. මේ දුම්රිය මගීන්ව කොළඹ කොටුවේ සිට ලංගම බස් රථවලින් ප්‍රවාහනය කිරීම සඳහා මේ ආකාරයෙන් තමයි මේ වර්ජනය නිසා අද දවසේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ තත්වය වාර්තා වන්නේ. මම නිවුස් ෆස්ට් වෙනුවෙන් මදුෂාන් චතුරංග කස්තුරි ආරච්චි. ගොඩාක් දුම්රිය පාවිච්චි කරන මිනිසුන් සම්පූර්ණ මනහතයි මේ වගේ දේවල් සිද්ධ වුණාම. ඇතුළාන්තයේ තියෙන ප්‍රශ්න කොයි විදිහට ගොඩනැගෙනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි සම්පූර්ණ අනාතයි මිනිස්සු. පහුගිය කාලත ගත්තාම මාස 3ට 10කටත් වැඩිය මිස්ටේක් ප්‍රවත්වගෙන යනවා. එතකොට වැඩකර සේවකයන් අපි වගේ වැඩ කරන අයට ගොඩක් අපහසුයි. මොකද වෙලාවට වැඩට යන්න බෑ. ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. මහ ජනතාව නම් හැමදාම පාර මැදින්නේ. ඒ ඉතින් කිසිම තීරමක් නැහැනේ. ඒ දුරට කම්බුවේ දන්නේ නැහැ.